அமெரிக்காவே நிஷ்பாதித தவத் ஃபைசர் எண்ணத் மாத்ரா தொகையாக அது அலியும 2:15 கருணாநாயக்க குவாந்தோட்டுப்பலின் ஸ்ரீலங்காவட்ட ரகின வித்திபெனவா அப்ப குவாந்தோட்டுப்பல வார்த்தாக்கரு சந்தகன் கலே ஃபைசர் எண்ணத் மாத்ரா 76000 மெலஸ் திவைனட்ட ரகின ஆபவாய் தோஹா சிட்டு பெமினி கடர் குவான் சேவே கியூஆர் 668 தரன குவான் யானேன் மெம எண்ணத் ரகின வித்திபுனா அது அலியும ரகின ஆ மெம எண்ணத் தொகைய கொலம்ப மத்தியம எண்ணத் கபட சங்கீர்ணே வெத இன்னனத்ரூவ மெலஸ் प्रचार लिंगिक शक्ति हीनवेनवादी मे आकार विविध කතා ඔළුවට වැටිලා තියෙනවා මේක සම්පූර්ණයෙන්ම ව්‍යාජයක් එන්නත් ලබා ගැනීමෙන් ලිංගික ශක්තිය හීන වෙනවා කියලා එකක් නම් මේවනතෙක් නම් ලෝකෙ කොහෙන්වත් වර්තා වෙලා නැහැ අනියත බියක් ඇති කරගන්නේ නැතුව ඔබට ලැබෙන එන්නත හැකි ඉක්මනින් ලබා ගන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් අවුරුදු 30ට වැඩි උදවියට තව සතියක් ඇතුළත අපි එන්නත් කරන්නේ නිමා කරන්න හැකියාව තියෙනවා දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2642 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම COVID ආසාදිතයින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 485922ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්පුට් කලින් 412812 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තව දුරටත් වෛරස් ආසාදිනිය වීම හේතුවෙන් පුත් කලින් 61814 දෙනෙකු को रोहल गतव प्रतिकार लबनवा වත්මන් තත්වය දෙකටම පවත්වාගෙන ගියහොත් අප රටට රතු කලාපෙන් කොළ කලාපයට යා හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. කොළ එළියයි කියලා නම් මම තාමත් කියන්නේ නැහැ. නමුත් එළිය කොළපාට වීමට කරා අපි යමින් තිබෙන බව පේනවා. නමුත් මේක තවම අපිට 100%ක් සෑහීමටපත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් නෙවෙයි. ක්‍රියාවලිය මේ ආකාරයට කරගෙන ගොසින් අපි යම් ආකාරයකට සෑහීමටපත් වෙන්න පුළුවන් තත්වයකට මේක ගෙන ආවොත් මගේ ඉතේ අර කියන කොලේලිය අපිට අපි නොදැනුවත්වම අපිට ඒක දැල්වේ කියලා මං හිතනවා. ඊයේ තෙම්බරටින් කොවිඩ් මරණ 144ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11296ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා කළ කොවිඩ් මරණ 144 අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 122 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙතර කොවිඩ් අවදානමක් ඇති මෙරටට සංචාරකීන් ගෙන්වීම සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස කරුණු පැහැදිලි කළා. රතු කලාපයකට සංචාරකයෝ ගෙන එනකොට ඇත්ත වශයෙන්ම ඒකෙන් අවදානමට ලක් කරන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. සංචාරකයන් හරහා ලංකාවට රෝගීන් ගෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවට එන සංචාරකයන්ට ලංකාව රතු කලාපයක් නිසා ඒ අයට රෝගය ඇති මතුවෙන බවවන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ දෙක සමබල කරමින් මේ සංචාරක කර්මාන්තයේ ඉදිරියට ගෙන යාමට සෞඛ්‍යයෙන් නිසි මාර්ග උපදේශ ලබා දෙනවා. නිසි කළමනාකරණයක් හරහා මේ කටයුත්ත කරගෙන යාම තමයි මගේ හිතේ සියලු දෙනාගේම යහපතට හේතු වන්නේ. जैव बुबुलेक्रियात्मक मार्गोपदेश लिपि संधानुनाट मार्गोपदेश दिन प्रवृत्ति नरमी क्लिक कर वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नोट क्लिक करना।